සුබදාසක් හැමෝටම. ඉතින් ඔන්න හැමදාමත් වගේ අදත් වෙන රෙසිපි එකක් ගැන කියලා දෙන්න අපි දෙන්න ආවා. ඉතින් මගේ වීඩියෝ සුන්දරයි නම් ඔයාලා subscribe කරන්න, like කරන්න, comment section එකේ comment එකක් දාන්න. තව ඒ වගේම මගේ වීඩියෝස් වල තව හදාගන්න අඩුපාඩු තියෙනවා නම් සහ ඔයාලට තව දැනගන්න ඕන රෙසිපිස් තියෙනවා නම් comment section එකේ සඳහන් කරන්න. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ හරිම රසවත් විදිහට හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් කිරි අලුව එකක් ගැන. දැන් අපි බලමු මේ කිරි අලුව එක හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. මෙතන මම හාල් පිටි ටිකක් කරන් තිනවා බදලා අරගෙන තියෙන්නේ. මෙතන සීනි ටිකක් තියෙනවා. මෙතන බටර් ටිකක් තියෙනවා. මෙතන ලුණු ටිකක් තියෙනවා. මෙතන උකු පොල් කිරි ටිකක් තියෙනවා. ඔයාලට මෙතන උකු පොල් කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් උණක් ගන්න පුළුවන්. ඒ වගේම මේ ගත්ත ප්‍රමාණවල මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තිනවා. ඔයාලට එතනින් බලන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ රසමනස කිරි අලුව එක හදාගන්නේ කියලා. දැන් අපි බලමු මේ කිරි අලුව එක කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන භාජනය ලිපේ තියා ගන්නවා. දැන් මම ඒකට මුලින්ම සීනි ටික එකතු කර ගන්නවා. සීනි ටික එකතු කරගත්තට පස්සේ මම කිරි ටික දා ගන්නවා. දැන් මේ වෙලාවේදී ඔයාලා ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. ගින්දර අඩු කරලා කිරිත් එක්ක මේ සීනි ටික හොඳින් දිය කරගන්න ඕන. දැන් අපේ සීනි පැණි එක හොඳින් උතුර මේ වගේ පෙන දාලා උතුරද්දී මම ලුණු ටික එකතු කරගන්නවා. ලුණු වලගේ රසානුව දාගන්න පුළුවන්. පස්සේ තාමත් අපේ මේකේ පදම ඇවිල්ලා නැහැ. පදම මම නූල් ඇදෙන පදමට එන්න ඕන මේ බලන්න. තාම මේක වතුර වගේ තමයි හැලෙන්නේ. නූල් ඇදෙන පදම වෙනකම් මේක අපේ අඩු ගින්දරේ ලිපේ තියලා හැඳිගා ගන්න ඕන. මේක තමයි අපේ සීනි පැණි එක මේ බලන්න. නූලක් ඇදෙනවා වගේ අවසානට නූලක් ඇදෙනවා වගේ වැටෙනවා නම් පදම හරි. ඒ වෙලාවට ඔයාලා ලිප ඕෆ් කරගන්න. ලිප ඕෆ් කරලා මේක හොඳින් නිවා ගන්න ඕනේ. නිබිනකන් ටිකක් හැඳි ගන්න. හදිස්සියේවත් නිවුනට පස්සේ හයි වුණොත් උණු වතුර මේස හැඳි තුනක් විතර එකතු කරලා ආයෙත් මේක හැඳි ගාලා ගන්න පුළුවන්. හයි වුණොත් මේක හොඳටම නිමෙන්න දෙන්න. ඒක තමයි අපි හදාගත්ත සීනි පැණි එක. නිමිනකොට පොඩ්ඩක් හයි වෙන්න බලයි. ඔයාලා ඒ වෙලාවට බය වෙන්න එපා. උණු වතුර මේස හැඳි තුනක් විතර දාලා හොඳින් කලවම් කරගන්න. ඊපස් මම මුලින්ම බදගත්ත හාල් පිටි වලින් ටිකක් අයින් කර ගන්නවා. ඒක මම පැත්තකින් තියා ගන්නවා. ඒ වගේම ට්‍රේ නම් ට්‍රේ එකක් අරගෙන ඒකටත් බදගත්ත හාල් පිටි ටිකක් ඉහ ගත්තා. ඊට පස්සේ මම මේ වගේ භාජනයක් අරගෙන හාල් පිටි ටික දා ගන්නවා. ඊට පස්සේ මම ඒකට බටර් ටික දා ගන්නවා. බටර් ටික දාගත්තට පස්සේ මම මේක හොඳින් අතින් අනා ගන්නවා. අත පාවිච්චි කරන්න. එතකොට තමයි අපේ මේ කිරි අලුව එකේ පදම අපිට හොඳට ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ විදිහට බටරුයි හාල් පිටි ටිකයි හොඳින් කලවම් කරගත්තට පස්සේ මම හදාගත්ත සීනි පැණි එකෙන් ටික ටික දාලා එකතු කරගන්නවා. ඔක්කොම එකපාර එකතු කරන්න යන්න එපා. ටික ටික එකතු කරගෙන අනා ගන්න. මේක තමයි අපි හදාගත්ත කිරි අලුව එකේ පදම. මේ පදමට ආවට පස්සේ අපිට තුනී කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ වගේ හාල් පිටි බැදගත් හාල් පිටි ඉහගත්ත තැටි එක මේ විදිහට මේක තියන්න. තියලා මේ විදිහට හිමීට ඔයාලා තුනී කරගන්න.
ඔයාලට මේකට හැන්දක් හරි ඕනම දෙයක් පාවිච්චි කරලා ඔයාලට පහසු විදිහට මේක තුනී කරගන්න පුළුවන්। මේක තමයි අපි හදාගත්තේ කිරියලෝ එක। ඉතින් ගොඩාක් රසයි। අනිවාර්යයෙන්ම ඔයාලත් මේ රෙසිපි එක හදලා බලන්න। ඉතින් මගේ වීඩියෝ සඳහන් ඔයාලට subscribe කරන්න, like කරන්න, comment section එකකින් comment එකක් දාන්න, යාළුවන්ට බාන්න share කරන්න। අදපු වෙලාවට මගේ ඉස්පි පේජ් එකට photo එකක් අනිවාර්යයෙන්ම එවන්න। එහෙනම් ආයෙත් මේ වගේම හැම රසවත් වෙනස් රෙසිපි එකක් අරගෙන එන්නක සිහින් එන්න। සුබ දවසක් හැමෝටම।